ඔසප් වීමේදී ඇතිවන වේදනාව එන්ඩෝමෙට්‍රියසිස් රෝගයේ ප්‍රධාන ලක්ෂණයයි. කාලයත් සමග වේදනාව වැඩිවන අතර ඇතැම් කාන්තාවන්ට මෙය යටිබඩේ අඛණ්ඩව පවතින වේදනාවක් බවටද පත්විය හැකි. ගර්භාෂයේ අභ්‍යන්තර භිත්තියේ සෛලස්තර යටිබඩ ඩිම්බකෝෂ හෝ බඩවැල් මත තැන්පත් වී අසාමාන්‍ය ලෙස වර්ධනය වීම එන්ඩෝමෙට්‍රියසිස් රෝගයේදී සිදුවනවා. රෝගය නිශ්චිතව හඳුනා ගැනීමට ලැපරොස්කෝපි පරීක්ෂාව අත්‍යවශ්‍ය වන අතර අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය මගින්ද අවබෝධයක් ලබා ගත හැකි. පෙළෙන එක්කෙනා එයා දන්නේ ඒක පෙළෙනවා කියලා, අනිත් අය දන්නේත් නැහැ. අන්න එතන තමයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. කාගේ හරි අම්මට හරි සහෝදරියකට හරි එන්ඩෝමෙට්‍රියෝසිස් තිබුණා නම් එයාට මේ ඒ වගේ අයගේ 7% මේ රෝගය තියෙනවා. එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගයේ තියෙන 30% මදසරුභාවය තියෙනවා. සමහර අයට කිසිම රෝග ලක්ෂණයක් දැනෙන්නේ නැහැ. හැබැයි ඇඟ ඇතුලේ රෝගය තියෙනවා. ඖෂධ ප්‍රතිකාර හෝ ශල්‍යකර්ම මගින් ඊට ප්‍රතිකාර කළ හැකි බවයි වෛද්‍යවරුන් පවසන්නේ. ගොඩක් කලකට මෙන්සස් හැදෙන දවස ඊට ඉස්සර දවස් වගේ පොඩි කැක්කුමක් එනවා, බඩ කැක්කුමක්. ඊට පස්සේ ඒක ටිකක් වැඩි වෙනවා සමහර කට්ටියට. දවස් දෙකක් තුනක් ඒක කැක්කුම තිබිලා ඒකත් එක්ක ලේ යෑමත් පටන් අරගෙන ලේ යන එක නැවතිච්ච ගමන් කැක්කුමත් නැවතිලා යනවා. නමුත් මේ කට්ටියට ගොඩක් කලාවට කැක්කුමක් හැදෙනවා, ඒ කියන්නේ මෙන්සස් හැදෙන ඉස්සෙල්ලා. ඒක සමහරවිට දවස් කිහිපයක් වෙන්න පුළුවන්, සමහරවිට සති දෙක තුනක ඉඳලා කැක්කුම පටන් අරගෙන එන්න එන්න වැඩි වෙලා මෙන්සස් හැදෙන දවසට ඉතා දැඩි කැක්කුමක් හැදෙනවා. ඊට පස්සේ ඒ කැක්කුම දවස් කිහිපයක් තියලා මෙන්සස් හැන එක නැවතුණා. ඊට පස්සෙත් සතියක් සමහර දෙකක් වෙනකන් යනවා. අපි වේදනාව වෙන එක ගණන් ගන්න නැතුව ඉන්න එපා කියන එක තමයි අපේ මූලික අපිට යන්න ඕන පණිවිඩය. මොකද ඒක ඉග්නෝ කරලා තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න අනාගතයේදී සිදු වෙන්නේ.